එනිසා දැන් මම කිව්වා මේ මටත් තේරෙන අපේ දැන් මේ රටේ වුන් භාෂාවල් ඉගෙන ගන්න නෑ. මේ රටේ ඉන්න තරුණ පරම්පරා ඉගෙන ගන්න විද්‍යාව, තාක්ෂණය වැඩි දේවල්, කලාව ඕවනේ ඉගෙන ගන්න. දැන් සාහිත්‍යයයි සිංහ භාෂාවල් ඉගෙන ගන්න මිනිසුනේ භාෂාව මෙවලමක් විතරයි ගන්න. තමන්ගේ වැඩ කටයුතු කරගන්න ඉගෙන ගන්න තියෙන මෙවලමක් වශයෙන් විතරයි භාවිතා කරන්නේ. එතකොට මෙන්න මේ කට්ටියටයි මටයි තේරෙන්න සිංහලට පරිවර්තන කරන්න ඔය අපබ්‍රංශ වැඩන්නේ නැහැ. මොකද ඒකේ තියෙන සිංහල ඉගෙන ගන්න තව පොතක් බලන්න. ඒ මොකද? දැන් එහෙම තමයි ඉංග්‍රීසි වචනේ තියෙන එක මං අහුවාම සිංහල වචනේ තියෙන වෛද්‍ය විද්‍යාවේ ඊට වඩා ලේසි ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වම ගමේ ගමරාලටත් තේරෙනවා. ඒ ඉංග්‍රීසි වචනේ. ඊට වඩා අමාරුයි එමිනියට කියලා දෙන්නේ සිංහල වචනේ තමයි. එහෙමයි අපේ භාෂා පරිවර්තන. භාෂා පරිවර්තනයේ තියෙන්නේ මොකද? තමන්ගේ භාෂාවේ තියෙන ප්‍රගුණත්වය පෙන්වන්න තමයි යා භාෂාව හදන්නේ. එහෙම නැතුව මේ ගමේ කාට තෝරගන්න නෙවෙයි. ඒ තමන්ගේ හැකියාව පෙන්වන්න ලොකු අපබ්‍රංශ වචනයක් දෙන. එහෙමනේ තියෙන්නේ ඔක්කොම. ඉතින් දැන් ඒ අනුව ආපහු පටන් අරගත්තා සරල සිංහලට පරිවර්තන කරන. දැන් ඔක්කොම ගල්ලා අපි ඕඩියෝ විෂුවල් ඒකකයක් හදලා ඒක ශ්‍රාව්‍ය දූෂකයක් හදලා ඕනම කෙනෙකුට ඇවිල්ලා මේක කියවන්න ඕඩියෝ මේ වලින් මේක මේව කරගන්න හදාරන්න ඔක්කොම දැන් පාසුකම් දීලා තියෙනවා නාවින්නේ තවමත් පරිවර්තන කරගෙන යනවා. නමුත් මිනිස්සු මැතිවරණේදී කතා කරන්නේ මොකද්ද? ඡන්දෙ දෙන්න යනකොට පොල් බෑයේ කියන. පොල් බෑයෙන් තමයි තීන්දුව ගන්න. පොල් බෑය තමයි වේදිකාවේදී. මිලියන 10 3ක් දානකොට මිලියනයක් ගන්න.
ඒක නිකන් දෙනකොට මිලියනේ බිඳුවට බැහිම ප්‍රශ්නයක් නෙවෙයි. පොල් බෑට රුපියල් 2යි 2ක්ද 3ක්ද වැඩි වීම තමයි ප්‍රශ්නේ. ඇස් දෙක පෙන්නන ලෙන්ස් දෙක දාන්නාම 60,000 ඒක බිඳුවට බැස්සීම ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අහනවා මොනවද කරේ කියලා. ආන්දු. ඒක තියෙනවා අපේ ආන්දුවේ ප්‍රශ්නයක් තියෙනවා. ඉන්නේ බුදුවරු නෑ පසේ බුදුවරු. ධර්මය හොඳට දන්නවා කියා ගන්න විදියක් නෑ. එහෙමනේ තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ගිය සැරේ කරා නම් ඔය ආන්දුරනේ ස්ටෙන් දැම්මා නම් හැම හන්දියෙම කට උට්ටයක් ගන්නවා. මහින්ද චින්තනයේ තවත් ජයග්‍රහණයක්. ඕන්න ජනාධිපතිතුමාගේ පින්තූරේ දාලා එයා දන්නේ නැහැ මොකද්ද කියලා. හැබැයි මිනිහා පින්තූරේ දාලා මගේ පින්තූරේ දාලා හැ ගහලා කටවුට් පුරවනවා. ඒ කටවුට් පුරවලා පුළුවන් තව 10,000ක් විතර ගන්න. එතනයි වෙනස තියෙන්නේ. කොයි එක ගැව්වත් මහින්ද චින්තනය. හැබැයි ඒකින්ද හැම එකම කතාත් කරනවා. මොකද කතා නොකරොත් මහින්ද චින්තනය හරියට කතා කරන්නේ නැහැ කියලා මිනිහට ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මේක මගේ චින්තනයෙන්ද වැඩි කතා කරන්නේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ.